දරුවන්ට බිරිඳට තියෙන බැඳීම හඳුනගෙන අපි කොහොමද අපි අපි දුක නැති කිරීමේ මාර්ගයට යනකොට මේ වර්තමාන කාලේ මම මේ ප්‍රශ්න විතරක් අහන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ කොතනකවත් මාසෝ දීපින්වතුලාට විවාහ ජීවිතයෙන් හයින්නේ කියලා කියන්නේ නෑ. දැන් විසාකාව සෝවාන් ඵලයටපත් වෙන්නේ අවුරුදු 7දී. ඒක අනිවිසුතුමා නකුල මාතෝ සියලු දෙනාම මාර්ගඵලාමී අය. ඒතර කොතනකවත් විවාහ ජීවිතේ ධර්ම මාර්ගයේ බාධාමක් කියලා බුදුරජාණන් වහන්සේ දීපින්වතුලාට කියන්නේ නෑ. නමුත් පැවිදි ජීවිතේ පරිබෝධ स्वामी අපි ඇලිම හේතුවෙන් ආයිමත් රෝග දේශෝය ඇති කරනවා. ඒතකොට මාත්‍යාලේ සැප වේදනාවක් එතුනේ කුමක් නිසාද? ඒ කුසල් සංස්කාරය නිසා. කුසල් සංස්කාරය යහපත් දෙයක් විපාක දීලා මාත්‍යාලේ ධර්මා නිසා, විඳින නිසා, ස්වාම පුරුෂයා නිසා සැප වේදනාවක් එතු වෙනකොට මාත්‍යේ සංස්කාරයක් කියලා දකින්නේ නැහැ. ඒ සැපේට ඇලිම කාමච්ඡන්දයෙන් ඇති කරගෙන ආයිමත් රෝග දේශෝය ඇති කරනවා. ඒතකොට මාත්‍යාලේ දුක් වේදනාවක් එතුනාම පද කරනවා. ඒක මාත්‍යා අපසල් විපාකය කියලා දකින්න. මාත්‍යා දුක් වේදනාවට ගැටිලා එතනුත් මාත්‍යා ආයිමන් ලෝභ දේශ මොහන. එහෙනම් බලන්න සෑම සැප වේදනාවකදීම දුක් වේදනාවකදීම දෙකදිම අපි අවසාන ලෝභ දේශ මොහනම ඇති වෙන. තේනවා? මෙතන බලන්න අපි දවස පුරාවට කොච්චර ලෝභ දේශ මොහන ඉතිර ගන්නවා කියන්නේ. නේද? දැන් අපි සමාජයේ උඹා කයින්නවා මාත්‍යෝ නැරෙන්නේ යන කාලෙදි ගොඩාක් දුකින්න. තේනවාද? අවුරුදු 5ක් අවුරුදු 10ක් ඉඳන්නේ හිතා ගන්න බැරි විදිහට එක පාන්දර එනවා. නමුත් මේ අය දිහා බලනකොට මේ අය චින්පද මිදල නැහැ. තේරෙනවා චින්පද මිදීමක් වෙලා නැහැ. නමුත් මේ බුදුහාම දුක් විඳි මොකද මේ වෙලා තියෙන්නේ? චින්පද නොබින්දත් මාත්‍යෝ නිරේතුම ලෝභ දේශ මොහෙන් තුන තියෙනවා. ද ලෝභ දේශ මොහකේ නම් සම්මුතිය. සීලයට වඩා මනෝකර්ම බල. තේරෙනවා? නමුත් සීලපද විඳින් නැති වුණත් නිරේතුම ලෝභ දේශ මොහයන් වල සිටින සම්මාත්‍යෝ බලවත් අපසල් සිද්ධ වෙන්නේ තමයි නමුත් ඒක ලෝකයකට එහෙනම් ඒතන මේ ජීවිතයේ ලෝභ දැන් මොකද අපි සැප වේදනාවදී ලෝභදේශ මොහය ඇති කරගන්නේ දුක් වේදනාවදී ලෝභදේශ මොහය ඇති කරගන්නේ එහෙනම් ඒතන මේවා නිරතුරුවම ඇති වෙනකොට අතීතේ විපාක දුන්න අකුසල මතුවෙලා මතුවෙනකොට මාත්‍ය විචාගන්න බැරි දේවල් තමයි සිද්ධ මේ හොඳට හිකේ පන්සල් ගියලා තිල්ලක් අම්ම අවසාන කාලේ වුණ අංශභාගයේ ඉඳලා වුණා සකට ඇන්නේ මේ හොඳට හිතුව මිනිස්සු එකපාරටම ජීවිතාවක දිනුම් මේ නිර්මාණ දැල්ල මොකද්ද මේ වෙන්නේ සීලෙන් පරිපූර්ණයි නමුත් මාත්‍ය අපසල් මොලේ කුසලයි එනිසා මේ ජීවිතේ විවාහ ජීවිතේ නිමාත්‍යෝ අපේ ඉස්සරහට එන සෑම සැප වේදනාවක් දිම අපි ඇලෙන්නේ නැතුව උපේක්ෂාව පිටින් දෙන්නවා මොකද මේක කුසලයක ඵලයක් අනිත්‍ය අපේ ජීවිතේ ඉස්සරහට එන සෑම දුක් වේදනාවකදී ගැටෙන්නේ නැතුව ඉන්නොත් මේක මොකද අපසලේ අනිත්‍ය ඵලයක් අනිත්‍ය එහෙනම් එතන තේරුම් ගත්ත නම් මාත්‍යෝ අපි නිරේතුරුම උපේක්ෂාව කියන්නේ ඉන්නවා මේ උපේක්ෂාව කියන තැන තමයි මාත්‍ය අපිට ආරෂ්ඨාංග මාර්ගයේ වල දෙන්නේ. ඉතින් විවාහ ජීවිතයේදී අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මාත්‍යාගේ බින්දක් ලැබුණා නම් මාත්‍යෝ ඒ ලැබුණේ මාත්‍යාගේ සංස්කාරවලට ගැළපෙන බින්ද. මාත්‍යාගේ දරුවෙක් ලැබුණා නම් ඒ ලැබුණේ මාත්‍යාගේ සංස්කාරවලට ගැළපෙන දරුවෙක්. මාත්‍යාගේ මූර්තියක් ලැබුණා නම් සමාජ තත්ත්වයක් ලැබුණා නම් ලැබුණේ මාත්‍යාගේ සංස්කාරවලට ගැළපෙන මූර්තියක් සමාජ තත්ත්වයක්. ඒ කියන්නේ මාත්‍ය මාත්‍යා කරපු දෙය මාත්‍යාට ලැබෙලා තියෙනවා. කරපු දෙයක් ගැනියා කරපු දෙයක් නැතිලා තියෙනවා කරපු දෙය ලැබෙති මාත්‍යෝ ලබපු දෙයක් ගැටිලා වෙන මාත්‍යෙක් නෙවෙයි එහෙනම් ඉතින් එතන ගලපක් වටකට පස්සේ මාත්‍යෝ ධර්මානිසා බින්දන්සා සාම්පුරුෂයන්සා අපි කොතනකවත් අකුසලයක් කියලා නැහැ අපි ගන්නා දරුවාගේ අකීල ස්වභාවයක් දැක්කු ඒක සංස්කාරයක ප්‍රතිඵලය නේද ඒ සංස්කාරයක ප්‍රතිඵලයේදී අපි ගැටිලා කේන්ති ගන්න වැඩ නැහැ ගැටිලා කේන්ති ගන්නේ අපි තවත් අකුසල සංස්කාරයක යන්නේ. දැන් අකුසලයක් නිසා තවත් දෙයක යන්නේ. ඒ නිසා අපි මෙතනදි මාත්‍ය හැම වෙලාවෙම මේ සංස්කාරයන්ට යටත්ව දකිද්දී කොතනකවත් අපි අකුසලයකට යන්නේ නැහැ. එහෙනම් ඕනෑම සැප වේදනාවක උපේක්ෂාව කියන දායකයන්ට දාලා බලනවා. ඕනෑම දුක් වේදනාවක උපේක්ෂාව කියන තැනද එතන තමයි මාත්‍ය කීකීපේ. ඒක වැඩෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ. එහෙනම් ඔතන තමයි මේ අන්තිම සම්මානීය අර්ගයන් නිමන ඉස්ලාම් දැනගන්න. सामाजिक यहाँ पर देखिए यहाँ पर देखिए मात्र अनिता गमुर सामाजिक
දැන් ක්‍රිස්තියානි ආගමේ මාතෘ මුස්ලිම් ආගමේ මාතෘ හින්දු මාතෘ සමාන ආගමේ මාතෘ ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ තමයි සම්මාදිටියට පත් කරලා තියෙන්නේ අපි මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ ඒ කියන්නේ සම්මාදිටිය තමයි යහපත් දැක්ක වෙනත් පැත්තේ වලට නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සම්මාදිටියේ කාරණා හතක් තියෙනවා එක දෙවන් දෙනියු සද්ධා දෙක කර්මයේ කර්මඵල විශ්වාසය යහපත් දෙයක් වලත් යහපත් විපාකයක් අයහපත් දෙයක් වලත් අයහපත් විපාකයක් තියෙන විශ්වාසය තුන හේතුඵල ධර්මයන් පටිච්ච සමුප්පන්ව මෙරිලා උපතක් තියෙනවා ඉතින් විශ්වාසය හතර ධම්මුන්ව සිල්වැක්ක ආනිසංස තියෙනවා ඉතින් විශ්වාසය පහ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය හය ඕපපාතික සත්‍යෙත් උපදිනවා ඉතින් විශ්වාසය හත අතීතයේ රහතන් වහන්සේලා හිටියා ඉතින් විශ්වාසය දැන් විද්‍යාව පැත්ත හදාගන්න හොඳටින් ඕපපාතික සත්‍යෙත් උපදිනවා කියලා විශ්වාසය නෑ මාත්‍යා කියනවා මම තදින්ම බුද්ධාගම විශ්වාසය කියලා සද්ධාවෙන් විශ්වාස කරනවා ඕපපාතික සත්‍යෙත් උපදිනවා කියන සද්ධාවෙන් නේමන්න ඕපපාතික සත්‍යෙත් උපදිනවා කියලා මාත්‍යා විශ්වාස කරනවා දැන් දෙවියෙක් බ්‍රහ්මයා උපදින ඕපපාතික ප්‍රේතයා නිරිසතා යක්ෂයා උපදින ඕපපාතික विश्वास මාත්‍යාට රහත් වෙන්න පුළුවන් කියන විශ්වාස මාත්‍යා ඇති වෙන්නේ නැහැ. ඒක මාත්‍ය මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මේ සම්මා දිට්ඨිය හත මුකට දකින්නවා. ඒ කියන්නේ මේ හත හතම තමයි මාර්ගය කරස්තරය. ඒක සම්මා දිට්ඨිය ආර්ථයන්ට ශක්තිමත් හිත මේ කරා. ඒවාම මාර්ගය ඊළඟට වැඩිනවා. වැල්ල අර හැම වෙලාවෙම සංස්කාරයක් විදිහට දකින්නවා. ඒක ගෙලෙක් ඉස්සරහට ආව සංස්කාරයක ඵලයක් කියලා දකින්නේ. ආත කොතනකවත් වැරද්දක් කියලා නැහැ. එහෙනම් කවුරුත් සංස්කාරයක් දැක්කම මාත්‍ය මාත්‍යාට එන සැප වේදනා දුක් වේදනා සංස්කාරයක් කියලා දකින්නේ එතනම තමයි ධර්මයේ තියෙන්නේ. ඒක ශා. එළින් ගැටි මොකද යමක් නැහැ ඒක නේද? කෙලස්සක් සීමා කරන්නේ. හරි.